பார்த்துட்டு அலட்டு தோலட்டு வடிதாவு சங்கே வினவா अरे मुतु 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 हाँ अरे तू वाले बच्ची ओ ये मगे पुंची ऐ आकर मुआ कर कर दे रहे थे नहीं नहीं हम खारे दरे आग नहीं वही मुकद्दवा क्या ना दरने मटे किसी दे तेरे ने ऐ माँ वहाँ भी ना वे माँ कालिंग क्यों हुआ ने माँ बाल ले आ ना वे माँ वहाँ इन्ने तने टांग गया ये मनु भी कारे दे हाँ पुंछी क्यों हुआ मैं हाँ රැවුල වවා ගත්ත කොණ්ඩේ වවා ගත්ත හ්ම් සන්නාසයක් වගේ මිනිසෙක් ඉන්නවා අය ඉල්ල බල්ලෙන්ද කියලා හ්ම් හැදිච්ච ගෑල් ළමෙක් නන්නාඳුරන පිරිමෙක් ඉන්න තැනට එන්න නරකයි කරුණාකර යන්න මේ මං ඔයා ඉන්න තැන ටිකක් අස්පස් කරලා දීලා යන්නද දරුවෝ मटे इन तन नदी करना दादा ने हाँ ये बार आंडे ना मुकाद्द प्रश्ने कहूँ तो आगे अम्मा दादा आंडे ने तो कता करने मुको अम्मा दादा ने तो बिला दे ये ना को करना कर ला ජවලින් ආරක්ෂාවක් සමට සුමුද සත්කාරයක් නව ප්‍රයස් නැචරල්ස් සඳට අපි ලං වෙලා मरटिका कथा कर रो अब करदर नंदीपाल हंगांगिन अजित की मगे मामा कुमारी दिशा नायक की अय्य के पुता रोहित दिशा नायक मम पूर्णगन हलती एकाई मंगवाओ हम बिन ना खाओर हरी किये पुदे आ कहा गे ना हिती मावा गत माया कारी एकलगट ना आवे
රෝහිත දැන් ඔයාලට තේරෙනවා ඇති මං ඊට වැඩිය වෙනස් කෙනෙක් කියලා. ඔව්. ඔයා වෙනස්. අනේ කරුණා කරලා මට උදව් කරන්න. මගේ උදව් ඕගොල්ලෝ විශ්වාස කරනවද නැද්ද කියන එක මම දන්නේ නෑ. හැබැයි ඔයගොල්ලෝ මේ මොහොතේ අජිත්ව බේරගන්න සටන් බිමට ඇවිල්ලා ඉන්නේ. ඒක බොහොම හොඳ දෙයක්. අපි ගමට ආවේ මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවද කියලා හොයලා බලන්න. ඒ එන අතර මට නන්දිපාලත් හම්බුණා. රත්තරන් කරේ බැඳගත්තු කටුස්ස. දැන් නන්දිපාල කියනවා වෙදපොත තියෙන මේ මිනිස්සයා ගාව කියලා. නන්දිපාල එහෙම කියනවද? අනේ පූර්ණ මට දැනගන්න ඕනේ නන්දිපාල කියන්නේ ඇත්තක්මද කියලා. නන්දිපාල එහෙම කියනවා නම් ඒක බොරුවක් වෙන්න බෑනේ. නන්දිපාල ගැන මං හොඳට දන්නවා පූර්ණ. නන්දිපාලට ඕනම බොරුවක් පුළුවන් ඇත්ත වගේ කියලා රඟපාන. වෙදපොත තමන්ගේ ළඟ තියෙන්නේ කියලා බොරුවක් කියන මිනිහට උමනා නෑනේ. නන්දිපාල කියනවා නම් වෙදපොත එයා ළඟ තියෙන්නේ කියලා. ඒක නන්දිපාල ළඟ ඇති. ඒ කියන්නේ අපිට අජිත් මාමාව බේරගන්න බැරිද? ඔය වෙදපොත කියලා කියන්නේ එක දෙයක් විතරයි. තණ්හාවෙන් අධික මිනිසෙයා එක දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය දේ ලබා ගත්තාම තව දෙයක් ලබා ගන්න පෙළඹෙනවා. එතකන් ඉවසන රෝහිත. ඒ වෙනකොට ඔය නන්දිපාලල එකතු වෙලා අජිත් මාමාගේ ජීවිතයට කරදරයක් කරා. ලෝක නියාම පහෙන් කර්ම නියාමය කියන්නේ එකක් විතරයි. අනිත් හැමදේම යටපත් වෙලා කර්මය කියන දේ ඉස්මතු වුණොත් අජිත්ට තමන්ගේ ජීවිතේ උනත් අහිමි වෙන්න ඉඩ තියෙනවා. අනේ පූර්ණ එහෙම වෙන්න ඉඩ තියන්න එපා. අපි දන්නවා ඔයාට යමක් කරන්න පුළුවන් කියලා. ඒ හින්දා ඔයාගේ බලයේ ශක්තිය පාවිච්චි කරලා අපි වෙනුවෙන් උදව් කරන්න. පෙර ආත්ම භවයක තමන්ගේ දෙමෝපියන්ට හිංසා කරපු තමන්ගේ අග්‍ර ශ්‍රාවකයා බේරගන්න බුදුහාමුදුරන්ට බැරි වුණා. මුගලන් හාමුදුරුව පිරිනවම් පෑවේ ගුටි කාලා. බුදුන්ටත් කර්මයේ පරිසම් දීපු එකේ මං වගේ පෘථජන ගැහණියෙක් මොනා කරන්නද රෝහිත? අපි තව ටිකක් ඉවසමු. ඒ කියන්නේ අපිට අජිත් මාමාව බේරගන්න වෙන්නේ නැද්ද? මේක කටිස්සර කරගන්න ඕන කාලයක් නෙමේ රෝහිත. හිත ඉස්සර කරගන්න ඕන කාලයක්. සැනසීම ලැබෙන ඉවසීමෙන් මිසක් කැළඹීමෙන් නෙමේ. ඒ හින්දා ඉවසගෙන ඉන්න. පාටක් තිබුණා වගේමයි. දීවපොල් කලර් ගාඩ් ඇඳුම් වලට දෙගුණයක් ආදරෙන්. සඳට අපි ලං වෙලා. ඔයා අඬනක නවත්ත ගන්නකෝ. මොකද ඔහොම අඬනෝ මේ ගමේ කවුරුට දැක්කොත් එහෙම මම මේ ගමේ ඉඳලත් ඉවරයි. දරුවෝ මේ ඔයාට මොනවද කියන්න ඕනේ කියලාවත් මට තේරුම් ගන්න බැරුව මං අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා ඔයා අඩනක නවත්ත ගන්න. තේරෙන්නද මං කියන එක? පොඩක් ඔම ඉන්න. ඔම ඉන්න. යන්න 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 යන්න. හරියට යන්න හරියට යන්න හරියට යන්න. යන්න හරියට හරියට යන්න හරියට යන්න. ඔයන්න දතන්නේ කොහෙද යන්නේ? ඉන්න තැන තියාගන්න විදිහ දර. මොකද්ද මේ ඊට වඩා කොහොමද ඒක තියාගන්නේ? අපිටත් එක්ක ලැජ්ජයි. මං කියලා දෙන්න තියාගන්න ඕන විදිහ මේ 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 මේ
මං ඉන්න විදියෙන් කොහොමද ඕගලන්ට ලැජ්ජාවක් ඇති වෙන්නේ අනික මං ඔයාලගේ කවුද මගේ කවුරු වුණත් නොවුණත් ඔයාලට එහෙම ඉන්න බෑ ඒක හරි කතාවක් නේ මම දන්න කාලේ ඉඳන් මට තේරෙන කාලේ ඉඳන් මං හිටියේ මේ විදියට ඔයා ඉස්සර එහෙම ඉන්න ඇති හැබැයි දැන් ඔයාලට එහෙම ඉන්න බෑ මොනවද කියවන්නේ මගේ දන තියෙන උන මට ඕන විදියට හරිය කරුණාකරලා මට ඉන්න දීලා පාඩු යන්න මොකද්ද ප්‍රශ්නේ මොකක්hari අසනීපයක්ද දන්න කාලේ ඉඳන්ම හිටියේ මේ විදිහටද නැතෝ ඉතින් මට කියලා මොකෝ ගෙවල් දොරවල් મંદિર තිබ්බේ පව් ඇයි පව් නෑනික ඔය නෝන රහස් පොලිසියෙම නෙමෙයි නේද මොකද මං ගාව හොරු බොරු වංචා නැ නීති විරෝධී වැඩ මං කරන්නේ ඕනෙම නම් නෝනට කියලා හොල බලන්න පුළුවන් අමුණොත් මටත් කියන්න अयो टीचर अरे कऊद मैं कऊद कील देने මේ සුදුපුතේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරියටම කියනවද මම රූකඩ මාමයි ගෙවල් පැත්තේ යනකොට තෙරුණියක් හොඳටම අඬනවා ඇයි දැන් යාතන අඬන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා නම් මන් දන්නේ නැහැ ටීචර් टीचे बताम कह लिया सरिंग ना द्रोहित महत्या मुकद में हुलाम बैला अंतट्टू अव्वटाय वेस्सटाय अहुवेला गेलविला गिहिल्लद कोहिद नंदीपाल उबटाय मटाय बेरगन्न कोंतरयान नैने मुकद नत्ते मुकद नत्ते उब एक पारट मा उबे अप्पच्चिगे सेनेहास करुणाव लबुनु गमन अपि ओय अतहरिया मास गाना कब गाते एक वेला एक तंग वेला हिटिया उब एक दवसक मा बलन्न आवद මම්මකටද බන් රෝහිත මහත්තයෝ එන්නේ රෝහිත මහත්තයාගේ සනුවරේම හිටියානේ ඒව දැන් පරණ කතා නන්දිපාල මේ වෙලාවේ උඹ මට උදව් කරන්න ඕනේ
මාත් පුළුවන් උපරිමයෙන් උඹට උදව් කරනවා. මොකද්ද රෝහිත මහත්තයා මගෙන් ඕන උදව්ව? දැන් උඹට වැදපොත හම්බුණානේ නන්දිපාල. දැන් ඒකත් එක්ක උඹට කරන්න පුළුවන් දේ කරගනින්. මාත් ඒකට උදව් කරන්න. උඹට සල්ලි ඕන නම් මං සල්ලිත් දෙන්නම්. උඹටම කියලා ගෙයක් දොරක් වාහනයක් ගන්න ඕන නම්. ඈ? ගෑණියෙක් ගෙනලා කසාද බඳ ගන්න ඕන නම් මම උඹට ඇතිතරම් සල්ලි දෙන්නම්. කම්පාත් කරගෙන නැට්ට කකුලස්ස ගහගෙන කුක්ක වගේ එනකොට මම හිතුවා ඕක තමයි කියන්න හදන්නේ කියලා. මම උඹත් එක්ක හිටපු යාළුවා නන්දිපාල. පොඩ්ඩක් තේරුම් ගනින්. මේක අපේ ජීවිතය ගැන ප්‍රශ්නයක්. සමා වෙන රෝහිත මහත්තයා මං අවංකව වැඩ කරන්නේ සුභාස් රණසිංහට මිසක් රෝහිත දිසානායකට නෙවෙයි. රෝහිත මහත්තයාට වඩා සුභාස් මහත්තයාට අජිත් මහත්තයා ඕන කරනවා. ඒ නිසා දෙන්න විදියක් නැහැ. කියලා දෙය අහපන් නන්දිපාල. ඔය සුභාස් රණසිංහ වගේ පෙනී ඉන්නේ පියල් පාලිත කියන තක්කඩියා. ඒ මිනිහා කවදාවත් උඹට අවංක වෙන්නේ නැහැ. මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි කියලා මං ඉගෙන ගත්ත කාගෙන්ද කියලා දන්නවද? දන්නේ නැහැ නේ. රෝහිත මහත්තයා උඹේ මං ඉගෙන ගත්ත පාඩම මගේ ජීවිතේට මං ආදර්ශයක් කරගෙන ඉන්නේ. අනේ රෝහිත මහත්තයා පවුනෝදී දැන් යන්න. අපි දෙන්නගේ තියෙන යාළුකමට රෝහිත මහත්තයටවත් රෝහිත මහත්තයාගේ බිරිඳටවත් දරුවන්ටවත් කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ ඇතිනේ අජිත් කියන්නේ මගේ පොඩි නැන්දයි මහත්තයා. උඹට පින් සිද්ධ වෙනවා නන්දිපාල. පින් සිද්ධ වෙනවා. අජිත් මාමාව අපිට දීපන්. මං කියවනේ රෝහිත මහත්තයා. මං කියවනේ අර කොඳුරු තෙල් හත්පත්ටි හොයාගෙන ආවත් ඉතුරු ටික හොයාගන්න දෙන්නේ නැහැ කියලා. අජිත් මාම දෙන්නේත් නැහැ. මගෙන් උඹ ඉල්ලන්නත් එපා. සුදුපුතා සුදුපුතා ගැන නෙමෙයි මං ඇහුවේ ඊට කලින් ගියේ කවුද